ಆಯು ಬೋನ್ ದುವೆ ಪುತೇ ಪರಿಸರೆ ಮಾರೈ ವೆಡ ಸಟ್ಟ ಹನ್ನೆಟ್ಟೆ ಹೋಗುಳ್ಳಂ ಆದರೆನ್ ಸಾದರೆನ್ ಪಿಲಿಗನ್ನವ ಪುತೇ ಇತಿ ಮಟ ಹಿತುನ ಪುತೇ ಮೇ ವೆಲಾವೆ ಮಗೆ ರಾಷ್ಟ್ರ ವೇಣುವೆ ಮೇ ವಗೆ ವೆಡ ಕರಂಡೂರಿ ಗೇಲ ಮಗೆ ಯಾಳು ವೇಣುವೆ ಮೇಕ ದೇಶಪಾಲನ ವೆಡ ಸಟ್ಟ ಹಣ ನಿಮೈ ಪುತೇ ಅಪಿ ಮೇ ಗಂಡ ಜನ್ಮತ್ ವೇಂಡೋನಿ ಅವದಾಪತ್ ಮೇ ವಗೆ ಅಗಾಧ್ಯಕಟ ಮೇ ರಟ ವೆಚಿಲ ನೆ ಇತಿ දැන් වැඩිලා තියෙන්නේ අපේ නොදුමත් කම නිසා. ඉතින් අපි බලමු මේ රට ගොඩගන්නේ කොහොමද කියලා. ඒක තමයි අපි දැනුවත් වෙන්න ඕනේ පොතේ. ඉතින් අපේමයි මේ රට කෑවේ අපේමයි ඡන්දය දුන්නේ අක්ෂපත් කරන්න පොතේ. කොහොමද කොහොමද ඇත්ත මේක තමයි දුවේ පුතේ රටටම මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ. ජාති නැහැ, බේද නැහැ, ආගම් නැහැ, ඔක්කොම එකම ටොපිය පුතේ කන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ රට වැඩකුත් නැති පුතේ, ගම වැඩකුත් නැති උන් දේශපාලනය කරනවා. ඉතින් දේශපාලනය කරන්න ගියාම රට වැඩකුත් නැහැ පුතේ, ගම වැඩකුත් නැහැ, උන්ට උන්ගෙන් වැඩකුත් නැහැ පුතේ, අපිට උන්ගෙන් වැඩකුත් නැහැ. ඉතින් ඒ ඉන්න මේ රට පුතේ විනාසයි. මේ හරක් ටික තේරුම් ගන්න ඕනේ පුතේ. මේ රට ගොඩ දාන්න නම් මේ රට ගොඩ දාන්න බෑ නැත්තම් මේ හරක් තේරුම් ගත්තේ නැත්තම්. මේ දම් මේ කට්ටිය තමයි පුතේ අර ගොඩක් වේදන් කරන හදපු සූමින් පූල් කට්ටියනේ පුතේ. කොළඹ පැත්ත මොකක්ද එකට කියනවා බේර සූමින් පූල් එක කියලා. හරි අමාරුයි තමයි පුතේ රඩට්ටු කාලේ බර වේදමක් කරනවා පුතේ. මේ රට දියුණු කරන්න පුළුවන් පුතේ. අපිට යන්න රටක් නැහැ. අපිට උගන්න අවසල්ලිත් නැහැ නේ පුතේ. ඉතින් අපේ රටේ තියෙනවා බැංකු වගේ අයවල තියෙනවා පුතේ. සල්ලි නැ පොත් ඉතරයි. හරි පුතේ. අපි පොඩි කාලේ ගීතයක් තිබුණ පුතේ, ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා පුතේ. ඒ ගීතේ පුතේ අහගුණදී දූල පුතාලා ඉන්නවනේ, ඒක අහන්න පුතේ. අපි ලොකු කාලේ ඒ ගීතය ගායනා කරා නම් පුතේ, කොහොම කරයිද ප්‍රශ්නයක් තියෙනවා පුතේ. සියයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉස්සර කාලේ හිටපු අපේ බුද්ධිමත් මිනිස්සු දැක්ක ඉස්සරහට රට බාර ගන්න ඉන්න උඹෑවන්ගේ සත්‍ය පුතේ දැකලා තමයි මේ වගේ ගීත ගොඩක් ගායනා කරලා තියෙන්නේ. ඉතින් අහපු නැති නම් කියලා මල්ලෙලා දුල පුතාලා ඉන්නවනම් අහන්න දුවේ පුතේ. බැරි නම් කියන්න 180 ජනම් පුතේ මේ ගීතය ගායනා කරලා පෙන්නන්න පුතාලා දුල බලන්න අහන්න පුතේ. දැන් පුතේ තියෙන ප්‍රශ්න බලන්න මගේ දෙය. මයින් ඩයි ගන්න ගියා පුතේ, ඩයි එක ඉවර වුණා පුතේ. ඉතින් ඩයි එක ඉවර නම් කරන්න දෙයක් නැහැ නේ පුතේ. ඉතින් ඔළුවට ගියා රැවුලට නෑ පුතේ. ඉතින් මේ ඉඳ රැවුල සුදේළු කලේ මේක තමයි පුතේ අදාර්ථික තත්ත්වය. මොකද කරන්නද? කෑවොත් ඩයි කෑවොත් කන්න නෑ පුතේ, කෑවොත් ඩයි ගන්න නෑ පුතේ. ඉතින් මේ ඉඳ අපි මේම කරමු. මොනා කරන්නද? පාට දෙකේ ඉඳ කතා කරමු ජොබ් නේ පුතේ. Thank you.
පුතේ අපි වෙනස් කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමයේ පුතේ මේක වෙනස් කරන්න තුරට හදන්න බෑ පුතේ අපි අවුරුදු ගානක් ඡන්ද දුනා ආයෙනම් දෙන්නේ නැහැ කියලා වැඩක් නැහැ පුතේ හැමදාම උඹලා කරුවෙත් ඔය දේ පුතේ මෙතින් එහාට කරන්නෙත් ඒ දේ පුතේ එතකොට එහෙනම් අපි වෙනස් වෙන්න ඕනේ පුතේ මේ රට පාලනය කරන්න පුළුවන් බුද්ධිය තියෙන මිනිස්සුෙකුට පුතේ මේ රට දෙන්න ඕනේ මම නැතුව මේ රට මේ හරක්ට දීලා මේ රට හදන්න බෑ පුතේ අපි කරන්නේ හරක් වැඩනේ අපි තමයි පුතේ මේ හරක් කොපත් කරන උදම සුපිරි පුතේ හරක්ට ඒකයි පුතේ උඹලට රටක් තියෙන්න ඕනේ ජාතිය ඔක්කොම තියෙන එකේ රට තිබුණ නැට්ට පුතේ බලපන් පුතේ දැන් බැරි වෙලා හරි දැන් උඹලට ওই තියෙන ප්‍රශ්නත් එක්ක මේ රට අපිවත් එක්ක විකුණලා තිබුණා පුතේ උඹලට කන්න බොන්නත් නෑ ඉන්නත් නෑ ලයිටුත් නෑ ගෑසුත් නෑ උගුත් මලන්නේ පුතේ මේ වනේ තුඹලට දැන් මැරෙන්න වැල් පොඩක් ගන්න නෑ පුතේ වැලුත් හයියනේ පෝරනේ ඉතින් ගේ හිඳ වැල් හයියක් නෑ පුතේ එල්ලෙන්න බෑ බූජට පයින් තියෙන ඒත් බෑ පුතේ බල දෝල දෝල යනවා පුතේ ඇටි දාගෙන ගුල ගුල ගියා ජබ ජබ ගාලා බූජට පයින්ව කියලා කොයිද පුතේ බූජට පයින් මූද විකුල්ලා තිබුණා බූද වෙරනේ පුතේ වැඩි දිනවා පුතේ කල බායි හෙට්ටු මොකද්ද කීරික දාලා රට රට ගාලා බල බච්ච බච්ච ගාලා වැටෙන්නේ ගෝඩට පුතේ ඉතින් ඒ වගේ අපි මේ රට පරිස්සම් කරගන්න ඕනේ පුතේ උඹලමයි අපිමයි ඇත්ත මේට කවුරු පරිස්සම් කරන්න පුතේ මේක නන්න තරයි පුතේ පරිසරයම ඒකයි මාරයි කිව්වේ බෙන්න නොවෙයි තේමනේ කල් මේ පාලිකයෝ පක්ෂේ මෙටෙන හිත පරිසරය මරේ වැඩි සටහනේ නැවතත් මේ වගේ වැඩි සටහනකින් හමු වෙමු. ආයුබෝවන්.